අයිබෝවන් සුබ දවසක්. ඉතින් අනුරගේ හඳහන පිච්චිලාද, පිච්චුණු හඳහනක් කොහොමද බලල පලාපල දාන්න කියන වීඩියෝ එක තමයි අද අරන්ගෙන. මොකද මේ දවස්වල දේශපාලන අනාවැකිත් එක්ක දේශපාලන වීඩියෝ ගොඩක් එනවා. ඉතින් ඒකත් එක්ක මම පසුගිය කාලේ මං හිතන වසර එකක ටිකහා මාරකට පෙර අනුර කුමාර දිසානායක මහත්මයාගේ හඳහන කොහොමද, කොහොමද ඔහු කවදා ඔහු ජනාධිපති වෙනවද මේ ආකාරයේ පලාපල කතනයක් රැගෙන ආවා. ඉතින් මම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ, අනුර කුමාර දිසානායක මහත්මයාගේ මේ බොහෝ අයගේ හඳහන් විග්‍රහ අරන් ආවා. ඉතින් ගොඩක් දෙනෙක් මැසේජ් කරලා තිබිච්ච දෙයක් තමයි, ගොඩක් අය කමෙන්ට් කරලා තිබිච්ච දෙයක් තමයි, කොහොමද මෙහෙම හඳහනක් ගේන්නේ? ඔහු ප්‍රසිද්ධී කියලා තියෙනවා, ඔහුගේ හඳහන ගිනි ගත්තා, ගෙයක් ගිනි ගන්නකොට ගේත් එක්කම ගිනි ගත්තා, පිච්චුණු හඳහනක් කොහොමද ඔබ මේ වගේ වීඩියෝ එකක් කරන්නේ, බොරු කියන්න එපා කියන අදහස තමයි ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ අදහස ගැන කතා කරන්නේ අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් දේශපාලන මතේ කුමක් වුණත් මට දේශපාලනය ඇත්තටම දැන් අදාළ නැහැ. මොකද පාර්ට පක්ෂ බෙදීගෙන ඉඳපු මම දැන් විදේශගත වෙලා මගේ පාඩුවේ ජීවිතය ගත කරනවා. මොකද ওই රට හැදෙන්නේ නැති රටක් බව දන්න නිසා සක්සුදක් සේ. මොකද හැමදාම මිනිස්සු කුලවලට බෙදෙනවා, පාටවලට බෙදෙනවා, වුන් කවදාවත් මරා ගන්නවා මිසක් ඡන්දේ වරුණාට පස්සේ හැමෝම පරාදයි. ඒ නිසා මම ඇත්තම කැමති අනුර කුමාර දිසානායක මහත්මයා දිනනවා නම්, මොකද තාම දිනපු නැති පක්ෂය එයත් දිනලා මිනිසු තේරුම් ගන්න ඕනේ ඔවුන් දකින යථාර්ථය, මේ බැටළු හම් පොරවාගෙන ඉන්න වෘකයන් ඇත්තටම කවුරුන්ද කියන එක. ඒ නිසා මම ඇත්තටම කැමති මේ පක්ෂය දිනන එකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම දේශපාලනික වශයෙන් දරන්නේ මධ්‍යස්ත මත සහ මට පේන මතය පමණයි. මට කවුරු දිනුවත් ලංකාව පරාද වෙන බව මා ඉතා හොඳින් දන්නෝ. ඒ නිසා තමයි අපි ජීවිතේ වැඩිම කාලයක් දියසින් සංකල්ප ගැන කිව්වා. ඒක අරමුණකට යන මිනිස්සු එකතු කරන්න උත්සාහ කළා, රට හදන්න අපේ වචනයෙන් පුළුවන් තරම් උත්සාහ කළා. අවසානයේදී ඒ අතහැරලා හැදුණු රටකට ගිහිල්ලා ඉන්නට තේරුම් ගත්තේ. ඒ නිසා ඔබට නැවත වරක් කියන්නට අවශ්‍යයි, මට දේශපාලන මතවාදයක් ඇත්තරම නැහැ. ඒ වගේම තමයි ඔබට මේ ඉතින් කොහොමද මේ ආකාරයට පිච්චුණු හඳහනක් ගැන කතා කරන්න කියන මාතෘකාවට අපි බහිමු. ඔබ හොඳින් දන්න කාරණයක් තමයි, යම්කිසි කෙනෙකුගේ උපන් දිනේ උපන් වෙලාව තියෙනවා නම් ඔහුගේ ජමපත්‍රය සකස් කරන්න පුළුවන්. ඒක පිච්චිලා නෙමේ, ඒක ගම් වතුරට අහුණත් මොනා කළත් ඒක හදන්න පුළුවන්. ඉතින් අනුර කුමාර දිසානායක මහත්මයාගේ ජමපත්‍රයට අදාළ ජම දිනේ කියන එක කවුරුත් නොදන්න දෙයක් නෙමේ. එතකොට ඒ වගේම තමයි ඔහුගේ පරණ බොහෝ ස්ථානවල සඳහන් වෙලා තියෙනවා, ප්‍රසිද්ධ ස්ථානවල සඳහන් වෙලා තියෙනවා එතුමාගේ උපන් දිනය සහ උපන් වෙලාව. ඉතින් මා ඒ දේවල් අධ්‍යයනය කරලා තමයි මේ වීඩියෝ එක සකස් කරන්නේ. ඒ නිසා නිවැරදි දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට යම් කෙනෙකු උපන් දිනය සහ උපන් වෙලාව ලැබුණොත් ඒ අනිවාර්යයෙන්ම සකස් කරන්න පුළුවන්. හොඳයි, අපි හිතමුකෝ යම් කිසි ආකාරයකට අපිට ලැබෙන්නේ නැහැ කියලා උපන් දිනය පමණක් ලැබිලා උපන් වෙලාව, එතකොට හඳහන හදන්න බැරිද? උත්තරේ තමයි පුළුවන්. ඔහුගේ ජීවිත තත්ත්වය ගැන අධ්‍යයනය කළා, ඔහුගේ මූණේ තියෙන හැඩතල, ඒ වගේම ඔහුගේ ජීවන රටාව, ඔහුගේ ගති පැවුතුන්, මෙන්න මේ දේවල් එක්ක අපිට විග්‍රහ කළ එහෙම නැහැ නේද, ලයිස් කළ හැකියාව තියෙනවා ඔහුගේ ජන්මපත්‍රය සකස් කරන්න. ඒ නිසා ඒ ආකාරයෙන් සකස් කරපු ජන්මපත්‍ර පවා බොහෝ අවස්ථාවල අපි විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා කවුරුත් මේ ගැන, මේ ජ්‍යොතිෂ ගැන නොදන්න අය උඩුබුරන් එපා. මේ ශාස්ත්‍රය දන්න අයට යම් කෙනෙකු උපන් දිනේ උපන් වෙලාව තියෙනවා නම් හදන්නත් පුළුවන්, උපන් දිනේ තියෙනවා නම් හදන්නත් පුළුවන්. ඔය මුකුත් නැතුව අංග ලක්ෂණ වලට දේවල් කියන්නත් පුළුවන්, තත්කාල ශාස්ත්‍රයෙන් කියන්නත් පුළුවන්. ඒ නිසා මේ ජ්‍යොතිෂ කියන බොහෝ ගැඹුරු විද්‍යාවක්. ඔබ යම්කිසි කෙනෙක්ගේ හඳහන නැත්නම්, ඔබට තියෙන උපන් දිනේ විතරක් නම්, ඔබට අවශ්‍ය නම් ඔබේ ජමපත්‍රය සකස් කරන්න, ඔබ වෙනත් ආගමිකයෙක් නම්, ඔබ ක්‍රිස්තියානි ජාතිකෙක් වෙන්න පුළුවන්, ගොහෝ ක්‍රිස්තියානි අයට ඒ වගේ හඳහන් නැහැ, එහෙම අයට වුණත් මේ සිදු කළා දෙන්නට අපිට හැකියාව තියෙන. ඒ වගේම තමයි ඔබේ ජීවිතය ගැන නිවැරදි පලාපල කතනයක් කරන්නට ඔබට අවශ්‍ය නම් දැනගන්න අපේ මේ දුරකථන අංක වලට අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබගේ ජමපත්‍රය ඉතාමත්ම හොඳින් පරීක්ෂා කළා, ඔබගේ අනාගතයේ පූර්ව භවය, පසු භවය, ඒ වගේම ඔබට ලැබෙන්නට තියෙන දේවල් මොනවාද, හදිසි ධනලාභ, විවාහ ජීවිතයේ ගැටලු, දරුපල සම්බන්ධ දේවල්, ප්‍රේම සම්බන්ධතා සම්බන්ධ දේවල්, මේ වගේ ජීවිතයේ ඕනම දෙයක් දැනගන්නත්, ඒ වගේම යමක් වෙන්නට තියෙනවා නම් ඒ දේ වළක්වා ගන්නට කොහොමද, බුදුදහම අනුව ඔබගේ මේ පූර්ව කර්මයන්ට ප්‍රතිකර්මයන් සිද්ධ කළ කොහොමද ජීවිතේ සාර්ථක කරගන්නේ කියන දේත් ඉතාමත්ම පැහැදිලිව වගකීමෙන් අපි ඔබට කියලා දෙනවා. ඒ නිසා
ඔබට මේ ඕනම දෙයක් බලාගන්නට මේ දුරකථන අංක හරහා පුළුවන් වගේම යම්කිසි නොපෙනෙන මානෙ හරහා අමනුෂ්‍ය දෝෂයක් ඇවිල්ලා තියෙනවා නම් කොඩි වින බන්ධන ඉනා පැන්නිලි මේ ඕනම දෙයක් අපිට ඔබගේ ඡායාරූපයක් එවන්න නොමිලේ සේවා අපි ලබා දෙනවා. අපිට හැකියාව තියෙනවා ඔබට යම්කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවද, කාගෙන්ද වෙලා තියෙන්නේ, මලගිය කෙනෙකුගෙන්ද කරපු දෙයක්ද, ඒ ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණේ සිද්ධ කළා දෙන්නේ. ඒ වගේම ලංකාවේදීත් ඒ සේවාව සිද්ධ කරනවා. ඒ වගේම මම දුරස්ථ සේවාවන් සිංගප්පූරුව සහ මැලේසියාවේ තියෙන ප්‍රධානම දේවස්ථානවල ඒ පුද පූජාවන් සිද්ධ කරන එක ඉතාමත්ම සහනදායක මිලටත් ඔබට කළලා දෙනවා. ඉතින් මේ දේවල් මගේ ලංකාවේ කාර්යාල හරහා, ඒ වගේම පිටරට තියෙන දේවස්ථාන හරහා සිද්ධ කරන බවත් මතක් කරමින් ඔබට අද තිබිච්ච ගැටලුව තමයි මම මේ ආකාරයට අරන් ආවේ. ඒ වගේම තමයි මම දේශපාලන නායකයෙක් කළා තියෙනවා. බොහෝ චන්ද්‍ර ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක මහත්තය ලබා ගන්නවා. නමුත් අඩු චන්ද්‍ර ප්‍රතිශතයක් ලබා ගත්ත රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපති බවට පත් වෙනවා කියලා. ඒ මගේ කැමැත්තට සිදුවෙන දෙයක් නෙමෙයි. ඔහුගේ තියෙන යම්කිසි වෙනත් රාජතාන්ත්‍රික මට්ටමේ යම් හැකියාවන්, වෙනත් පවුල් පාලන බල තන්ත්‍රයන්, ඒ වගේම තමයි ඔහුගේ තියෙන සියුම් කූට ඥානය. ඉතින් මේ දේවල් එක්ක තමයි ඔහු මේ දේ කරනවා කියන දේ මම ඇනලයිස් කළේ ජ්‍යොතිෂානුකූලව දැක්කේ. ඉතින් ඒක මම දකින දේ කියනවා මිසක් මට අනුරුද්ධ දිනන්න ඕනේ, රනිල දිනන්න ඕනේ, නාමල්ද දිනන්න ඕනේ, සජිත්ද දිනන්න ඕනේ කියන ප්‍රශ්නේ නැහැ. මේ කරට කර ඡන්දය එහෙම නැත්නම් තරඟ තියෙන්නේ අනුර කුමාර් දිසානායක සහ සජිත් අතර. රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් මට්ටමකට ඡන්ද ලබාගෙන ඔහු විවිධ පක්ෂ එකතු කරගෙන විවිධ උපක්‍රම හරහා සමහර ස්ථානවල බොහෝ කලබල ඇති වෙයි. ඒ කලබල වලින් ඡන්ද අහෝසි වෙයි. මොන විදිහෙන් හරි ඔහු ඔහුගේ ඥානය, ඔහුගේ බලය, හැකියාව පාවිච්චි කරලා නැවතත් මේ රටේ ජනාධිපති බවට පත් වෙයි. ඒ තමයි වෙන්නට තියෙන්නේ. මොකද මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවි, මිනිස්සු වෙනස් නොවි, අපායකට දෙවියන්ව පාලින්ට ඉල්ලල වැඩක් නැහැ. අපායට දෙන්නේ යම පල්ලංගිති. ඒ නිසා ඔබ ඔබේ හදවත දේවාලයක් කරගන්නාතික් ඔබට අපායේ යම පල්ලංගෙන් පාලනය කරගැනීමට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට එකඟව මිනිස්සු හදවතින් වැඩ කරන්න පටන් ගන්න දවස වෙනකන් අපි මොහොතක් රැඳී සිටිමු. එතකන් ඔබේ දාවිය, ඔබේ ජන්මය මොන ආකාරයෙන් සිද්ධ වේද බලා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබට හැකියාව තියෙනවා. එය අපහරහා සිදු කරගන්නට මේ දැක්කෙන අංක වලින්. එහෙනම් අදට සමුගන්නම්. ඔබට දීර්ඝායු වේවා.